ර ෂ ොටල්ක ෙබ්බඩ වට යාලා ගඩක් හදරයෙන් පිළිගන්නවා ඒ වගේ දැන් ෂන් ටොටේල්ගේ බඩවේ ගැන ඔයාලා ගඩක් තරතුර දන්නවා අගුල දන්නවා හයස්ේණ සිටේක්ුලරණී දක්වාවම ප්‍රශ්න පත්‍රදැන් මේ වෙබ්බඩව හරහා ලබා ගන්නට පුළුවන් කියලා. ඒවාගේම වීඩියෝ හරබන්න පුළුවන් කියේ වගේ දැනම් වර්ධනය කරගන්න ඔයාලට දැන් ඉතා පහස්ුවෙන් ෂන් ඩොට්ටෙල් වෙබ්ඩ වී හර පුළුවන්. ඔගලට මත ඇති මම වීඩිය එකයේදී කබුදෝගේ කලා විශාරදියෙක් වන රෆායිල් සංසියෝ ගන කියලා දෙන්න ඔහුගේඒ ඇ සිතුවමක් පිළිබඳව ඇතැන් ස්ුරුකුලයකින් සිතුවම් පිළිබඳව කියලා දන්න. මං අද කියල දෙන යන තවත් ඒ වගේම හොගේ එ සිතෝමක් පිළිබඳව. මේ තියෙන්නේ මැඩෝන අඩෙලා සේදයා කියන සිතුුවම සිතුවම නිර්මාණය කරලතියෙන්නේ කවාකාර, පනේලයක මේක දකිින් ඉන්න වලඩ ැත්පේන වැැදදි මේ පැත්තෙන් මරියමෞතුමිය මධ්‍යයේ ජේස බිලිඳා මේ කෙරවලය ඉන්නේ සාන්ත ජෝන් ලදරවා තමයි ඉන්නේ. මරියමෞතුමියගේ ජේස බිළින්ඳා මරිය මෞතුමියයට ඉතා ආදරයෙන් තුරුල් කරගඉන්න ආකාරයෙන් තමයි මරය මවතුමය දේස බිලඳ ොඩක් දරින් තුරුල් කරගන්න කාරෙන් තමයි පෙන්නුම් කරලතින් ඒ දෙස සාන්ත ජෝන් පුදුමේෙන්වාගේ බලාග සිටි ආකාරයකින් පෙන්නුම් කරලා තියෙනවා. ඊලාන්ඩ් මරීමෞතුමයාගේ මොහුණෙන් කරුණා බර්ත බව ආදරණීය බව පෙන්ම් කරනවා ජේසු බිලිඳාගේ මොලකෙටි බව සහ චාන්ත ජෝන්ගේ මොල කෙටි බවත් පුෂ්ටිමත් ගති ලක්ෂණ දකින්න තියෙන. එකතම විශේෂත්තියේ රෆායිල් සංසිය රෆයිල් සංන්සියෝගේ මැඩෝනා චිත්‍රවල දකින තියෙන්නේ ශරීරයේ පුෂ්ටිමත් බවසා මොල් කෙටි බව කවුුණා බරිත බව කියන දේවල් තමයි දකින තියෙන විශේෂී ලක්ෂණ ඉල්ලඟට තව දෙයක් තිෙනවා ඉල් පසුබිමෙන් ගොඩක් රෆයිල්ගේ සිතුුවම්බල පසබිමේ දකින්න තියන්නේෙ භූමි දර්ශනයක් වගේ පාරාලෝකන නීතිය පෙන්නුම් කරන දෙයක් තමයි දකින්න තියන්. නමුත් මේ සිතුවමී තියෙන්නේ හිම දෙයක් තියන්නේ මේ සිතුුවමේ තයනි අඳුරු වර්ණමාලාවක් භාවිතා කරලා අඳුරුවර්මය යොදාගෙන පසුබිම නොපිලි ආකාරෙන්. ගැම්ඹුරක් නොපිෙන විදිහට තමයි වර්ණ කිරීම සිද්ධ කරලා තියෙන්න්නේනම් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කරලාතියන්නේ මරිය මෝවතුමේ ජේසු බිල්දා සහ සාන්ත ජෝන් කියන මේ තිදිනාව තමයි පැහැදිලිව පෙන්නුම් කරන්න උත්සාහරගෙන තියෙන් ඒ වගේම පේනම ඇති වස්්‍ර අවස්්‍රාභරණ ඉතා ස්වභාභිකත්තයෙන් යුක්තව පෙන්නුම් කිරීමත් ඇත්තරම ශාස්ත්‍රාලී කලාවේ ක්‍රමවේදයක් අපි බලමු ඉළඟට මුහුගේ දක්කින තියෙන තවන් සිතුවමක් පිළිබඳවට මේ තියෙන්නේ තන පිටිය සිට වැැඩෝවනා එහම නැත්තම් මැඩෝනානක්ත මැඩෝස් කියලා කියනවා. මේ සිතුව මේ නම තමයි ඒක එලන මාධ්‍ය වෙන්නේ තෙල්සායම් මාධ්‍යීන් පූරුවක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක දැනට දකින්න තියෙන්නේ ව්‍යලාාවල තියන කෞතුකාගාරයක තමයි දකින්න තියෙන්නේ. ඊළඟට මේකෙදී තියන විශේෂම දේ තමයි මද්දී දකින්න ඉන්නේ මැද දකිද මැද ඉන්න කාන්තාවය හැෙ මෙතන රකි දෙන්නන්නේ මරිය මවතුමිය ජේසු බිහිඳා සහ සාාන්ත ජෝන් කියන තිදෙන. මරිය මෞතුමිය ජේසු බිහිඳදා සහ ශාන්තජෝන්. සාමාන්‍යයෙන් ශාෂස්්්‍රාලි කලාවේ දකිනතින විශේෂී ලක්ෂණය තමයි, ත්‍රිකෝනාකාර සම්පින්ණඩනය ගුලට මතග ඇතිම මයිකලාංජ ලග ගහායි කලින් සිතුුවම් කතරදදි ඉපපු ඩාවිංචි සිතුවම් කතා කරදි ත්‍රිකෝනාකාර සම්පින්ඩ්නයක් ගැන කතා කරා. එතකොට බුබුදධියෝගගේ ශාෂත්‍රාලියය කලාවේ දක්විනිතිනෙක් විශේෂ ලක්ෂණයක් තමයි මේ ්‍රිකෝනාකාර සම්පින්්ඩනය කෙනෙක එක. න රූප්ටික ්‍රිකෝනාාකාරවගලපා ගැනීම. මෙතැන දිසිද්ධ කරලා තියන්නේෙත් ඒේක මේක තියනෙ විශේෂක්තිය තමයි මරේමෞතුමිය ගැමි කාන්තාවක් විදියට පෙන්නුම් කරන තමයි රෆායිල්ගේ උත්සාහය වෙලා ය විටිපස දකින්න තියෙනවා ද ගංගාවක් දකින තියෙනව කඳුකර පරිසරයක් දකින්න තිෙනව තැනත ලැබික් දකින්න තියෙනවා. එකොට ගැමි පරිසරයක් පිටිපසු කෙන්නුම් කරන්න උත්සාහරගෙන තියෙනවා. ඒළඟට මරරි මවතු මේගේ දකිින් දින කරුණා බරිත බවත් ලදරුවන්ගේ දකිින් තියන මොලකෙටි බවත් මේ සිතුවමින් දකින්න තියෙනවා. ඒ වගේ වර්ණමාලා වරවාගේ මයි දුගුරු වර්ණය ප්‍රවේද හතුවර්ණය නිල්පාට ඒ වගේ වර්ණාවලියක් තමයි භාවිතා කරලා තියෙන්නේ මද පැහැ වර්ණාවලියක් භාවිතා කරලා තියෙනවා. හරි අපි බලමු දරුවණේ සාමාන්‍ය පිළි විාකිිදී ඔගොල්ලන්ට මේ වගේ රෆායිල්ගි සිතවමක් දලා හල තියන ප්‍රශ්නයක්, තිිිබඳව මේ තියෙන්නේ සිතුවම දීලා මෙතන උපමාත්‍රකකා දීල තියෙන මදැන් තුර ලියල තිනෝගොල්ලන්ට පිගෙන බලමු කොමද කියලා මෙන්න මේ සිතුුවම් දීහල ශිල්පියයා තේමාව සම්පිඩනය වර්ණ භවිතය භා ප්‍රකාශනය කළල තමයි යහලා යෙන්නේ එමන අපි බලමු මොකක්ද මේ සිතුවම සිවම තම සිතුවම් බදෝගේ ශිල්පියක රාය සංය ශිල්පියයාගේ සිතුුවම ද ශිල්පිය ගැන හ ල ප වාක්යක් විදිර මෙහම ලියනවා ඒේමාව මෙන් මරියමෝවතුම ජේසුබිරිඳ සහ ඒ දෙදනා දෙෙස බලලා සිටන තාන්ත ජෝන් බප්ටිස් ලදරවාත් දැක්වේ. සම්බින්ඩනය එකන මානෝරූපටික ගලපගෙන තියෙන විදිහ. පෙරැබිම ැදබිම පස්බිම නොසල කාරූප තිත්වම එකම තලයක් තුළ දක්වා ඇත. ඊළඟට වර්ණ භාවිතය රෆායිල්ටම ආවේනිික වූ මද පැහැයින් වර්ණ ගැන්වීම සිදුකළද පස්බිම ගැඹුර නිරූපනය නොවන ලෙස තද පහයින් වර්ණගන්නවා ඇත බව ප්‍රකාශනය මරියතුමියගේ මුහුණින් කරුණාවන්ත බවහා සෙනෙ හසත් ලදරුවන්ගේ මොල්ල කැටිහා පොෂ්ටිමත් ලක්ෂණ තාත්්‍රිකවාදී ස්වරූපයින් දක්වා ඇත ඔ ඔොය විදිර තමයි දරුවුණේ ඔගොල්ලන්ගෙන් මේ වගේ පුබුදයෝගේ ශිල්පීන්ගෙන් ප්‍රශ් දුන්නට පස්සේ උත්තරලියන් ඕොනේ. හරි එහෙමනන්දරනේ අපි තවත් පාඩමක් ගැන සාකච්ඡා කරමු තවත් Video එකking. E ?